ලෝකයේ දිනෙන් දිනම දියුණුව කරා යද්දී මාධ්‍ය මගින් කරන වෙළඳාම අතිශය ප්‍රබල තැනක තියෙනවා. මේ හරහා විවිධ භාණ්ඩ විකිණීමේ යෙදෙන වෙළඳ ප්‍රචාරක දැන්වීම් නිසා මිනිසුන් මුලා වෙලා. තමන්ට හරි දේ මොකක්ද ගන්න ඕනේ මොනවද කියන එක මිනිසුන්ට අමතක වෙලා. අපේ සෞඛ්‍ය සම්පන්න බව වෙනුවෙන් අපි කරන අමතර දේ නිසා අපිම අමාරු වෙන අවස්ථා කිහිපයක් ගැන තමයි අද අපි ඔයාලට කියන්න සූදානම් වෙන්නේ. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ upload කළ සැනින් දැනගන්න පුළුවන්. අපි හැමෝම පහසුවට අත්සෝදන්න hand wash එහෙම නැත්නම් hand sanitizer පාවිච්චි කරනවා. අපි හිතන්නේ කෑම කන්න කලින් සබන් දාලා අත් හොදන්න ඕනේ කියලා. ඒ මොකද අත්වල තියෙන විසබීජ ඉවත් වෙන්න. වෙළඳ දැන්වීම වලින් පෙන්වන්නෙත් එහෙමයි. නමුත් මේවායේ තියෙන රසායන ද්‍රව්‍ය ඔබේ අත්වල සමට මෙන්ම අභ්‍යන්තර පටකවලටද හානි කරයි. නිරන්තරයෙන් මේවා සමග ගැටීමෙන් ඔබට නරකක් මිස හොඳක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා පුරුද්දක් විදිහට අත්සෝදනවා වෙනුවට අත්වල විසබීජ ඇතැයි සැක කරන අවස්ථාවල් පමණක් සේදුම්කාරක යොදා අත්සේදීම තමයි නුවණට හුරු. ප්‍රතිජීවක ඖෂධ භාවිතය ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිරී යන අතරේ ඕනෑම ආසාදනයකට ප්‍රතිජීවක නැතුව සනීප නොවන තත්ත්වයකට පත් වෙලා. මේ ප්‍රතිජීවකවල තියෙන විශාලම හානිය තමයි එන්න එන්නම මේවායේ සාන්ද්‍රතිය වැඩි කළ යුතු වීම. මොකද විසබීජ මේවාට හුරු වෙන නිසා. ෆිල්ටර් කරන ලද සහ බෝතල් කරන ලද ජලය පානය කිරීම ෆැෂන් එකක්ම වෙලා ඉවරයි. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ජලයේත් අපට අවශ්‍ය ඛනිජ ලවණ වර්ග දියවි තියෙනවා. විශ්වාසදායක තැනක තියෙන ජලය ෆිල්ටර් කරලා බොන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් අවිශ්වාසදායක නම් ෆිල්ටර් කරලා බොන එක තමයි හොඳ. ෆිල්ටර් කිරීමේදී මේ අත්‍යවශ්‍ය ඛනිජ ලවණ අපට අහිමි වෙනවා. පේන් කිලර්ස් එහෙම නැත්නම් වේදනා නාශක පාවිච්චිය ගොඩක් දෙනා සාමාන්‍ය පුරුද්දක් විදිහට කරනවා. පොඩි හරි වේදනාවක් ඇති වුනහම අපි කරන්නේ පැරසිටමෝල් වර්ගයක් ගන්න එක. ඒත් මේක දිගින් දිගටම කරන විට ස්නායු පද්ධතිය සහ මොළය ආශ්‍රිත ආබාධ ඇති වෙන්න පුළුවන්. ඩිමෙන්ෂියා තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. මාළු සහ මස් අනුභව කිරීම ප්‍රෝටීන් ලබා ගැනීමට හොඳ දෙයක්. ඒ වුණාට දිගින් දිගටම මාළු වර්ග සහ මස් වර්ග අනුභව කිරීමෙන් ශරීරය තුළ විෂද්‍රව්‍ය එක්වීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට රසදිය වැනි බැරලෝහ වර්ග සඳහන් කරන්න පුළුවන්. මාගරින් කියන්නේ ට්‍රාන්ස්මේදිය බහුල අඩංගු ආහාරයක්. මේ නිසා මේවා දිගින් දිගට ආහාරට ගැනීම අහිතකරයි. ස්ථූලතාවය ඇතිවීමට මේ ප්‍රධාන හේතුවක් වෙනවා. ඒත් බටර් රෙසි නොවේ. පාන් පිටි ආහාරයට ගැනීම අපි විවිධාකාරයෙන් සිදු කරනවා. නමුත් පාන් පිටිවල ඇති ග්ලූටන් නම් සංයෝගය බරපතල සෞඛ්‍ය අබාධ ඇති කරනවා. මේ නිසා හැකි සෑම අවස්ථාවකම ග්ලූටන් රහිත පිටි වර්ග භාවිතයට ගන්නවා නම් වඩාත් සුදුසුයි. හතර වටෙන් අපේ චැනලය සමග රැඳී සිටියාට ඔබට ස්තුතියි. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව තියෙනවා. තිරයේ දිස්වන හතර වටෙන් අයිකන් එක මත ක්ලික් කර සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙවිට ඔබට අපගේ නවතම වීඩියෝ ගැන දැනුවත් වෙන්න පුළුවන්.